පිළිගන්න ටෙක් ඩේලි අලුත් එපිසෝඩ් එකට ඔයගොල්ලෝ හැමෝම ඔයාලා අහලා තියෙනවද ෆයිසර් මොඩර්නා ඇස්ට්‍රාසෙනිකා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සිනෝෆාම් වගේ නම් කොහෙන් හරි අද අපි කතා කරන්න හදන්නේ අන්න ඒව ගැන ඒ කියන්නේ බිග් ෆාමා ඉන්ඩස්ට්‍රි එක ගැන හරි ඉස්සෙල්ලා මේක ගැන කියන්න කලින් කියන්න ඕනේ මේක ගැන කතා කළ යුතු පුද්ගලයා මම නොවුණත් කවුරුවත් මේක ගැන කතා කරන්නේ නැති හින්දා තමයි මම මේක ගැන කතා කරන්න හිතුවේ ඒ වගේම සෑහෙන දෙනෙක් ගොඩක් කතාක් වගේ අහලා තිනවා මේ ප්‍රශ්නේ ගැන යය 10000 සතාවක් මේක ගැන අහලා තිනින්න තමයි මම ඇත්තට මේ ගැන වීඩියෝයක් කරන්න ඕනේ කියලා හිතුවේ හිතන්න අපිව පාළු දූපතකට ගිහිල්ලා දැම්මොත් අපිට මොනව වෙයිද අපිව පාළු දූපතකට ගිහිල්ලා දැම්මොත් අපිට මොනව ඕන වෙයිද සර්වයිව් වෙන්න අපිට කෑම කොහෙන් හරි හොයාගන්න පුළුවන් වතුර කොහෙන් හරි හොයාගන්න පුළුවන් අපිට ආරක්ෂාව කොහෙන් හරි සපය ගන්න පුළුවන් හැබැයි අපි අසනීප වුණොත් අපිට බෙහෙත් හොයාගන්න පුළුවන් වෙයිද ඒ පාළු දූපතේ එහෙම බෙහෙත් තිබුණත් ඒ පාළු දූපතේ අපිට දැනුමක් තියනවාද ඒ වගේ අවශ්‍ය බෙහෙත හදාගන්න හැබැයි හිතන්න මේ දූපතේ ඉන්න 100 කෙනෙක් ඒ 100 දන්නා බෙහෙත් දෙන්න 100ට අපි කෑම වතුර ගිහින් දුන්නාම එයා අපේ ලෙඩ සනීප කරලා දෙනවා දැන් නිකමට හිතන්න මේ 100ට අපිට මුකුත් කරන්න බෑ මේ 100ක් කියන පදේට අපිට නටන්න වෙනවා ඒ 100ට කෑම අපි එයා ඉල්ලන තරමක් දෙන්න වෙනවා වතුර එයා ඉල්ලන තරමක් දෙන්න වෙනවා අපිට යාව තරහ කරගන්නත් බෑ මොකද යාව තරහ කරගත්තොත් දූපතේ අපේ පැවැත්ම අවිනිශ්චිතයි ඉතින් මේ මුළු ලෝකෙම එකපාළු දූපතක් කියලා හිතුවොත් බිග් ෆාමා කම්පැනිස් තමයි අන්න ඒ 100 ඇත්තටම අපේ රටේ ගොඩක් අය මේ බිග් ෆාමසිටිකල් කම්පැනිස් ගැන වැඩිය දන්නේ නැහැ මොකද අපිට පර්ෆෙක්ට් නැතත් නොමිල බෙහෙත් හම්බ වෙන සෞඛ්‍ය සේවයක් තියෙන හින්දා හරි මුලින්ම අපි කතා කරමු ෆයිසර් ගැන ෆයිසර් 1849 පටන් ගන්නෙ චාල්ස් ෆයිසර් සහ චාල්ස් එර්හාට් කියන දෙන්න. කොටින්ම ඇමරිකානු සිවිල් යුද්ධයටත් වඩා පරණයි මේ ෆයිසර් කම්පැනි එක. දැන් බැලුවොත් එම අවුරුදු 170කට වැඩිය පරණයි. මෙයාලා තමයි ලෝකේ මූලමය වශයෙන් වඩාත්ම සාර්ථක බෙහෙත හදලා තියෙන්නේ. ලිපිටෝ. මේක බ්ලඩ් ප්‍රෙෂර් වලට ගන්න බෙහෙතක්. මේ බෙහෙතෙන් විතරක් ෆයිසර් සමාගම ඩොලර් බිලියන 130කට වැඩිය හොයලා තියෙනවා. ඉතින් 2011 වෙනකල් ෆයිසර් සමාගම අවුරුද්දට ඩොලර් බිලියන 5ක් විතර මේ ලිපිටෝ වලින් විතරක් හොයලා තියෙනවා. හැබැයි 2011 දී යාලගේ පේටන්ට් එක එක්ස්පයර් වුණාට පස්සේ 2012 දී මෙයාලට ඩොලර් මිලියනයක්වත් හොයාගන්න බැරි වෙනවා. මීට අමතරව අපි දන්න බෙහෙත් වලින් වයග්‍රා වගේ වටත් පේටන්ට් එක අයිති වෙලා තිබුණේ මේ ෆයිසර් සමාගමට. මේ ආයතන 2022 දී ඩොලර් බිලියන 100කට වැඩි රෙවනියු එකක් ගන්නවා. අපි හැමෝම දන්න පැන්ඩමික් එකට පින් සිද්ධ වෙන්න. නමුත් මේක නෙමෙයි වැදගත් කතාව. ෆයිසර් ඩොලර් බිලියන ගාණක් අවුරුද්දකට හොයනවා තමයි. ඒ වගේම යාලා ඩොලර් බිලියන ගාණක් වන්දි වශයෙන් ගෙවනවා. කාටද? එයාලගේ ඉතිහාසයේ මම කීපයක් නෝට් ඩවුන් කරගත්තා 1986 දී මෙයාලා හදපු හදවතේ පළඳින වැල්ව් එකක ප්‍රශ්නයක් නිසා මිනිස්සු 300ක් මිය ගිහිල්ලා තියෙනවා ෆයිසර් මේ වෙනුවෙන් ඩොලර් මිලියන 100 ගාණක් ගෙවලා තියෙනවා 2012 දී මෙයාලා ඩොලර් බිලියනකට වැඩිය ගෙවලා තියෙනවා ප්‍රෙම්ප්‍රෝ කියලා හෝමෝනල් ට්‍රීට්මන්ට්ස් වලට ගන්න බෙහෙතක් නිසා පියයුරු පිළිකා ඇති වෙනවා කියලා හොයාගත්ත නිසා 2013 දී මෙයාලගේ ඇන්ටි ස්මෝකින් ඩ්‍රග් එකක් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්ගේ මරණයට හේතු වෙලා තියෙනවා කියලා තීන්දුව වෙලා තියෙනවා මේ වෙනුවෙන් මෙයාලා ඩොලර් මිලියන 273ක් ගෙවලා තියෙනවා නමුත් මේ හැම එකටම වඩා දරුණු මේක තමයි 2011 දී ෆයිසර් සමාගම වැරදිකාරයෙක් වෙනවා නයිජීරියාවේ ළමයි 200ක් යොදාගෙන එයාලගේ ට්‍රෝවන් කියලා පරීක්ෂණ මට්ටමේ බෙහෙතක් ටෙස්ට් කරපු සිද්ධියකට මේකේ ළමයි 50කට අධික පිරිසක් මැරුණා කියනවා ඒ වගේම ගොඩක් දෙනෙක් මේකේ සංකූලතා නිසා තවමත් පීඩා විඳිනවලු එයාලගේ බෙහෙත ඉෆෙක්ටිව් කියලා පෙන්නන්න මෙයාලා එක කන්ට්‍රෝල් ගෲප් එකකට නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් ඇන්ටිබයොටික් දුන්නා කියලා චෝදනාවක් තියෙනවා මේක නිකන් දුප්පත් නයිජීරියන් ළමයින්ව ලැබ් රැට්ස් ලාගේ පාවිච්චි කරපු සිද්ධියක් කියලා කියන්නේ. කොමරි කියනවා මෙයාලා මේ බෙහෙත ටෙස්ට් කරද්දි මේ ළමයින්ගේ දෙමව්පියන්ට කියලා නැහැ මේක පරීක්ෂණ මට්ටමේ බෙහෙතක් කියලා. අවසානයේදී මෙයාලා මේකට ඩොලර් මිලියන 70ක් විතර වන්දි වශයෙන් ගෙවනවා. මේ ෆයිසර් ඉතිහාසයේ පුරාවට එයාලා එයාලගේ ලාභය වෙනුවෙන් මිනිසුන්ගේ ජීවිත අනතුරේ දාපු අවස්ථා කීපයක් විතරයි. මීට අමතරව ඉල්ලීගල් මාකටිං වලට මෙයාලා 2004 දී ඩොලර් මිලියන 430ක් 2009 දී ඩොලර් බිලියන 2.3ක් 2014 දී ඩොලර් මිලියන 491ක් සහ තව ඒ අවුරුද්දේම ඩොලර් මිලියන 325ක් වන්දි වශයෙන් ගෙවලා තියෙනවා. මේ මම කතා කරේ ෆයිසර් ගැන විතරයි. මේ වගේ අනිත් හැම කම්පැනි එකක් ගැනම මම කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ ලිස්ට් එක ඒ තරම් දිගයි. කියලා ඉවර කරන්න වෙන්නේ නැති තරම් දිගයි. තව මේ බිග් ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකේ වෙච්ච එක ස්කෑම් එකක් විදිහට ගන්න මාටින් ශක්‍රේලිගේ සිද්ධිය. මාටින් ශක්‍රේලි කියන්නේ හෙජ් ෆන්ඩ් මැනේජර් කෙනෙක්. එයා මිලදී ගන්නවා ඩරා ෆ්‍රීම් මම ඉතින් ඩරා ෆ්‍රීම් වෙන්න ඕනේ බෙහෙත නම මෙයා මිලදී ගන්න කොමාරි ඩරා ෆ්‍රීම් නිෂ්පාදනය කරන ලයිසන් එක මේ බෙහෙත මැලේරියාවට එරෙහිව සටන් කරද්දී ලොකු වැදගත්කමක් ගන්නවා කියලා කියනවා කොමාරි ඒ කාලේ ඩොලර් 13.50කට විකුණපු මේ බෙහෙත මාටින් ශක්‍රේලි මිලදී අරගෙන
ඩොලර් 750ක් වෙනකල් වැඩි කරනවා. ඒ කියන්නේ 1500කට වැඩියෙන් වැඩි කරනවා. මෙතන දියාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි මාටින් ශක්‍රේලි අතර මේක ගැන කිසිම කෑකිරිලක් කරන්නේ නැහැ. එයා කොටින්ම කියනවා එයාට chance එකක් හම්බුනා නම් තවත් මිල වැඩි කරලා තවත් ලාභ ගන්නවා කියලා. මොකද එයා hedge fund manager කෙනෙක්. එයාගේ එකම අරමුණ එයාගේ clients ලාට සල්ලි හොයලා දෙන එක විතරයි. මිනිස්සුන්ගේ සෞඛ්‍ය ගැන හිතන එක නෙවෙයි. අව මේ big pharma industry එකේ වෙච්ච ලොකුම ලොකු fraud එකක් තමයි अमेरिका सिद्ध ओपियोइड एपिडेमिक ओपियोइड के गुडक बलगत पेन किले अणुगणल पर्ड्यू फार्मा किला कंपनी का कैंपेन का अमेरिका दोस्तर लातर ओपियोइड अडंगु यालागे ऑक्सिकोंटिन किन बेहत बेडीपुर निर्देश करान याला डॉक्टर्स आतर प्रचार करा मे बेहत इच्छर एडिक्ट नै किला ඉතින් ඩොක්ටර්ස් ලමකට කරේ මෙයාලා මේ පර්ඩියු ෆාමා කියන කතාව විශ්වාස කරලා මිනිසුන්ට මිලියන ගණන් වලින් ඔක්සිකොන්ටින් නිර්දේශ කරන්න පටන් ගත්තා. නමුත් ඇත්තටම පර්ඩියු ෆාමා ප්‍රචාරය කරේ බොරුවක්. 1997 ඉඳන් 2002 වෙනකොට මේ ඔපියොයිඩ්ස් අඩංගු ඔක්සිකොන්ටින් සේල්ස් 10 ගුණයකින් වැඩි වුණා. 2012 ඉදී, ඒ කියන්නේ මේ එපිඩෙමික් එකේ පීක් එකේදී මිලියන 255 වතාවක් ඔක්සිකොන්ටින් නිර්දේශ කරලා තියෙනවා ඇමරිකාවේ දොස්තරලා. ඒක නෙමෙයි හොඳම දේ. දැන් 2010 දී විතර තමයි මේක මෙයාලා දැනගන්නේ මේ ඔපියොයිඩ්ස් වලට ඇඩික්ට් වෙනවා කියලා. මේ ඒ වගේම මේ පර්ඩියු ෆාමා කියන කම්පැනි එක ලොකු වංචාවක් කරලා තියෙනවා කියලා. ඉතින් ඒක දැනගෙන මේ ඔපියොයිඩ් ඇඩික්ට් වෙලා ඉන්න මිනිස්සුන්ව බේරගන්න උත්සාහ කරද්දී, ඒ කියන්නේ යාලට දෙන සප්ලයි එක නවත්තද්දී මේ මිනිස්සු බ්ලැක් මාකට් එක පැත්තට හැරිලා තිනවා. එතනිනුත් ගොඩක් දෙනා හෙරොයින් වගේ ඩ්‍රග්ස් පාවිච්චි කරන්න ගිහිල්ලා තියෙනවා. මේක හින්දා හැබැයි පර්ඩියු ෆාමා එකේ මේකෙන් කිසිම පාඩුවක් වෙලා නැහැ. පර්ඩියු ෆාමා එක ඩොලර් බිලියන 30ක් විතර හොයලා තිනවා මේ ඔක්සිකොන්ටින් විතරක් විකුණලා. හැබැයි මෙයාලගේ මේ කැම්පේන් එකේ ප්‍රතිඵලයක් විදියට මිනිස්සු ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාව මිය ගිහිල්ලා තිනවා බෙහෙත් ඕවර්ඩෝස් වෙලා. මේ ලක්ෂ 5ක් වෙන කොච්චර ප්‍රමාණයක්ද කියලා ගත්තොත් එහෙම 30 අවුරුදු යුද්ධයෙන් අපේ මිය ගිය ප්‍රමාණය වගේ 4-5 ගුණයක්. කොහොම හරි මේකට නඩු වැටෙනවා. නඩු වැටෙනට පස්සේ පර්ඩියු ෆාමා සිම්ප්ලි කියනවා අපි බංකොලොත් කියලා. එයාලා බංකොලොත් කියලා ඩොලර් බිලියන 4.5ක් විතරක් ගිවලා යාලා යාලගේ අත පිහ ගන්නවා. මේකේ කාටවත් හිර යන්න සිද්ධ වෙන්නෙත් නැහැ. කාටවත් විරුද්ධව නඩු වැටෙන්නෙත් නැහැ. සර්ලොම කම්පැනි එක වහලා දාලා යාලා ලාභය අරගෙන අයින් වෙනවා. මේ කතාව පදනම් කරගෙන 2021 දී ડોකියුමන්ටරි එකක් හදනවා The Crime of the Century කියලා. ඔයාලට පුළුවන් නම් හොයාගෙන බලන්න. මෙතනදී මම කලින් කිව්වා ඔයාලට මතකදී ෆයිසර් සමාගමන ඩොලර් බිලියන 5ක් ගානේ අවුරුද්දකට ආපු බෙහෙත එළගේ පේටන්ට් එක එක්ස්පයර් වුණාට පස්සේ ඩොලර් මිලියනකටත් අඩු ගානකට දක්වා අඩු වෙලා තියෙනවා කියලා පේටන්ට් එක එක්ස්පයර් වෙච්ච හින්දා. ඉතින් මේ big pharma companies මේ පේටන්ට් එක්ස්පයර් නොවි තියාගන්න. සාමාන්‍යයෙන් ඇමරිකාව ඇතුලේ පේටන්ට් එකක වළංගු කාලය මේ මෙඩිකල් ෆීල්ඩ් එකේ අවුරුදු 20ක් විතර. අවුරුදු 20ක් ඉවර වුණාට පස්සේ ඒ පේටන්ට් එක එක්ස්පයර් වෙනවා. Big pharmaceutical companies කරන්නේ මේ 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 එක බෙහෙතට සමහරවිට පේටන්ට් 70ක් 80ක් අරගෙන තියෙනවා. මේව කවදාවත් එක්ස්පයර් නොවෙන්න. ඒ කියන්නේ තව කාට හරි මේ බෙහෙත නිපදවන්න නොදෙන්න. ඉතින් අලුත් කම්පැනිට කෙනෙක් යාලට හැදෙන්නේ නැති තාක් යාලා මේ බෙහෙත් වල කැමැති ගාණක් අය කරන්න පුළුවන්. මොකද කාටවත් මේ බෙහෙත හදන්න අයිතියක් නැති හින්දා. ඒ වගේම මෙයාලා ડોක්ටර්ස්ලාට විශේෂ වරප්‍රසාද දෙනවා මෙයාලගේ බෙහෙත් ප්‍රෙස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙයාලා මෙයාලව නියාමනය කරන ආයතනවල නිලධාරීන්ට අල්ලස් දෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම සමහර රටවල්වල දේශපාලකයන්ට පවා අල්ලස් දෙනවා කියලා හොයාගෙන තියෙනවා. මේ මෙයාලට අවශ්‍ය දේවල් කරගන්න. මේ big pharmaceutical companies වල ඉතිහාසය ගත්තොත් ඇත්තරම අතිශය අඳුරු ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේකත් එක ලොකු හේතුවක් වුණා. අපි දන්න පැන්ඩමික් එක ආපු වෙලාවේ මෙයාලා හදපු වැක්සින් එක මිනිස්සු ගහගන්න පොඩ්ඩක් අදිමදි කරන්න මේ වගේ එයාලා කරපු දේවලුත් එක හේතුවක් බවට පත් වුණා. ඉතින් අපේ වගේ රටවල්වල අපිට මේ ගැන ලොකු අයිඩියා එකක් නැතුණාට මේ ගොඩාක් රටවල්වල මිනිස්සුන්ට මේ ෆාමසිටිකල් කම්පනිස් එයාලගෙන් කොච්චර සල්ලි ගන්නවද කියන එක ගැන අයිඩියා එකක් තියෙනවා. ඉතින් යාලට ඒ ගැන විශ්වාසය නැති වෙලා තියෙන හින්දා තමයි මේ පැන්ඩමික් එක වෙලාවෙත් මෙයාලා හදපු වැක්සින්ස් ගහගන්න මිනිස්සු අදිමදි කරේ. නිකමට හිතන්න මෙයාලා මේ ඔක්කොම කරන්න මේ අතිශය ප්‍රබල නීතිමය රාමුවක් තියෙන රටවල්වල ඉඳලා. ඉතින් ඒ රටවල්වල ඉඳලත් මෙයාලා මේ වගේ වැඩ කරනවා නම් සාමාන්‍යයෙන් වැඩිය නීතිය තද නැති. එහෙම නැත්නම් මිනිසුන්ට ඉක්මනට හරිම ලේසියෙන් වංචා කරන්න පුළුවන්. ආසියානු අප්‍රිකානු රටවල්වල මෙයාලා මොනවා කරනවා ඇද්ද? ඉතින් සමහර විට අපි නොදැන ලංකාවෙත් මේ big pharmaceutical companies වලින් benefits ගන්න රාජ්‍ය නිලධාරීන් ඉන්නවා වෙන්න පුළුවන්. අපි සමහර විට ඒ ගැන කවදාවත් දැනගන්න එකක් නැහැ. සමහර දන්න අය ඇති මේ ෆීල්ඩ් එකේ වැඩ කරන අය අත්‍තරම ඒ ගැන අයිඩියා එකක් ඇති මට වඩා. හරි. දැන් මම දන්නවා කට්ටි හිතන එක. ඒ තමයි දැන් මේ 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 මිනිසුන්ගේ ජීවිතය අනුතුර දාලා මේ තමන්ගේ ලාභය වෙනුවෙන් වැඩ කරපු ආයතන හදපු වැක්සින් එකක් අපි ගහගත්ත නේද? ඉතින් අපිටත් මෙහෙම වෙන්න බැරිද? මෙයාලා මේ අපිට දුන්නේවත් හොඳයි කියලා අපි කොහොමද කියන්නේ කියන ප්‍රශ්නේ ඔයාලට එන්න පුළුවන්. හැබැයි මම කියන්නේ මේ වීඩියෝ එක හැදුවේ ඒ ගැන අදහසක් ඔයාලට දෙන්න නෙමෙයි. ඒ ගැන අදහසක් දෙන්න මම හිතන්නේ ඒක මම නොකළ යුතු දෙයක්. ඒක ගැන ගොඩාක් කන්ට්‍රවර්ෂල් දේවල්
එක එක කට්ටිය කියනවා. ඉතින් මම මේ වීඩියෝ එක හුදෙක්ම කරේ ඔයාලට මේ ෆාර්මසූටිකල් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන අඳුරු අතීතය ගැන පැහැදිලි කරලා දෙන්න මිසක් මේ එහෙම නැතුව ඔයාලා මොකක් හරි කියන්නේ රජයෙන් ඉල්ලීමක් කරන වෙලාවක හරි මොකක් හරි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන වෙලාවක හරි ඒක වෙනුවෙන් මේ වීඩියෝ එක යොදාගෙන මොකක් හරි ඔයාලගේ ඩිසිෂන් එකට බලපෑමක් කරගන්න නෙවෙයි. ඔයාලට මේ වගේ දේවලුත් මේ ලෝකය ඇතුලේ වෙනවා. මේ කිසිම ආයතනයක් අපිට ආදරයට නෙවෙයි දේවල් කරන්න කියන එක පැහැදිලි කරලා දෙන්න විතරයි මම මේ වීඩියෝ එක කරේ. කොයිම වෙලාවකවත් මේ වීඩියෝ එක පාවිච්චි කරන්න එපා. ඔයාලගේ ඩිසිෂන් එක ගන්න මේ මොකක් හරි දෙයක් රජෙන් නිර්දේශ කරන වෙලාවක ඒ වෙනුවෙන් තීරණ ගන්න මේක යොදා ගන්න එපා. මම කියන්නේ මේ දේවල් දැනුවත් වෙලා ඉන්න, මේ දේවල් දැනගෙන ඉන්න එක හොඳයි. නමුත් අනවශ්‍ය විදියට ඒක යොදා ගන්න එපා. නිකන් තවත් තියෙන දේවල් කම්ප්ලිකේට් කරන විදියට මේවා යොදා ගන්න එපා. මම හිතනවා මම ඔයාලා මීට කලින් සමහරට දැනගෙන හිටියේ නැති පැත්තක් ගැන එක්ස්පෝස් කරා කියලා. ඉතින් ඔයාලට පුළුවන් දැන් ඒ පාත් එකේ ගිහිල්ලා මේක ගැන වැඩිදුර දේවල් ඉගෙන ගන්න. ඉතින් ඒකත් කියන ගමන් එහෙනම් මේ වීඩියෝ එක අපි මෙතනින් නවත්තනවා. අපි මෙතෙන්ට කොහොම හරි ඉක්මනටම 100,000 ගහලා සිල්ල ප්ලේ බටන් එක ගන්න ඕනේ. මෙතන හිස් වෙලා තියෙන සිල්ල ප්ලේ බටන් එක එනකල්. ඉතින් ඔයා සබ්ස්ක්‍රයිබර් කෙනෙක් නෙවෙයි නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න මේ channel එකට. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. මොකද අපි video එකක් දැම්ම ගමන් ඔයාට ඒක උඩ බලන්න පුළුවන්. හරි. එහෙනම් ඊළඟ video එකෙන් අපි හම්බෙමු. ඇත්තට මේකත් ටිකක් tech video එකක්ම නෙවෙයි. ඉතින් ඒකින්ද අපි ඊළඟ video එකෙන් හම්බෙමු. tech අනිවාර්යයෙන්ම මේක tech video එකක් වෙයි. එහෙනම් මං ගිහලා එන්නම්. ජය වේවා.